අයිබෝන් සුපුරුදු විදිහට ප්‍රාර්ථනා කරනවා සුපම සුබ දවසක් ඔබට මේ විශ්වය කියන්නේ හැමදාමත් කුතුහලයේ පිරිච්ච හරියටම කිව්වොත් අගක් මුලක්වත් හොයාගන්න බැරි හැමදාමත් පරීක්ෂණ සිද්ධ වෙන පරීක්ෂණාගාරයක් කිව්වොත් නිවැරදි ඉතින් විශ්වයේ අතොරක් නැතිව පැතිරිච්ච අවකාශයක් එක්ක හැමදාම විසඳ ගන්න බැරි වුණ අද්භූත සිදුවීම් පාවෙන පීරිසි එහෙම නැත්නම් පිටසක්වල ජීවීන් ගැන වාර්තා වෙන එක එක විදිහේ කුතුහලයේ පිරිච්ච විශ්මයජනක කතා දවසින් දවස අපිට අහන්න ලැබෙනවා මේ පිටසක්වල ජීවීන් ගැන කතා කරද්දී ලංකාවේ අපිටත් මේ සම්බන්ධයෙන් කතා කරන්න අයිතියක් තියෙනවා මොකද මේ ලංකා පොළොවේ පිටසක්වල ජීවීන්ගේ බව විශ්වාස කරන ප්‍රබල සාක්ෂි බොහොමයක් හම්බ වෙලා තියෙනවා ඉතින් අදටත් ස්ථීරවම හොයාගන්න බැරි වුණ නමුත් ලංකාවෙන් පිටසක්වල ජීවීන් ගැන හෙළිවෙච්ච විශ්මයජනක කතා කිහිපයක් අරගෙන තමයි අද අපි ඔබ හමුවට ආවේ ඉතින් ආරාධනා කරනවා රැඳෙන්න අද අපි ඔබට ගෙන මේ සුවිශේෂී වීඩියෝ එක අවසානයේදී ලංකාවෙන් දැක්ක පිටසක්වල ජීවීන් ගැන දැනගන්න පිටසක්වල ජීවීන් කියන්නේ මේ පෘථිවිය හැර විශ්වයේ ඕනෑම ස්ථානයක ජීවත් වෙනවා කියලා ඔප්පු කරන්න පුළුවන් ජීවීන් කොටාශයක් කියලා තමයි බොහෝ දෙනෙක් උපකල්පනය කරන්නේ ඕනම අවකාශයක දූවිලි අංශුවක් මත වුණත් ජීවයක් ඇති වුණොත් ඒක පිටසක්වල ජීවියක් විදිහට තමයි අපි අර්ථකථනය කරන්නේ තවත් සමහරක් දෙනා විශ්වාස කරනවා පිටසක්වල ජීවීන් කියන මේ ජීවි කොටාශය මිනිසාටත් වඩා බුද්ධිමත් ජීවි විශේෂයක් ඒ නිසාම එදා ඉඳන් අද දක්වාම විවිධාකාරයේ පරේෂණ වුන් දියත් කළා ඒ පරේෂණ දියත් කළේ විශ්වයේ වෙනත් තැන්වල මේ විදිහට රහසිගතව ජීවත් වෙන බව විශ්වාස කරන ජීවීන් ගැන හොයන්න වසර ගණනාවක්ම ප්‍රබන්ධ කතා එක විතරක් සම්බන්ධ වෙච්ච මේ පිටසක්වල ජීවීන්ගේ චරිත අද වෙද්දී ඇත්තම විශ්වයේ කොතනක හරි ජීවත් වෙන ජීවමාන චරිත විදිහට තමයි මිනිසුන් විශ්වාස කරන්නේ ඒ විතරක් නෙවෙයි තවත් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා මේ පිටසක්වල ජීවීන් එන්නේ පියාඹන පීරිසියකින් කියලා. ඒ වගේ පියාඹන පීරිසි බිත්තරයක හැඩයක ගන්නවා. හිතා ගන්නවත් බැරි විදිහේ දීප්තිමත් ආලෝකයක් එක්ක තමයි මේ පියාඹන පීරිසි විශ්වය හරහා ගමන් කරන්නේ. විශේෂම දේ තමයි මේ පියාඹන පීරිසි කිසිම ගුවන් යානයකින් නිකුත් කරන්නේ නැති විදිහේ සංඥා සහ එළි නිකුත් කරනවා. අනේ නිසා තමයි ඒව අනිත් අභ්‍යවකාශ යානාවලින් පහසුවෙන්ම වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වගේ දේවල් බොරු කියලා. හැබැයි පිටසක්වල ජීවීන් කියන්නේ බොරු සංකල්පයක් කියලා අහක දාන්න බැරි විදිහේ යම් යම් ආందోళනාත්මක සිදුවීම් ලංකාවෙනුත් වාර්තා වෙලා තියෙනවා කියලා ඔබ දන්නවද? මෑත කාලේදී වාර්තා වෙච්ච පිටසක්වල ජීවීන් ගැන කියවෙන හොඳම සාක්ෂිය විදිහට ලංකාවෙන් හම්බෙලා තියෙන්නේ අරල ගංවිල ප්‍රදේශයෙන් හමු වුණ සාක්ෂි. අරල ගංවිල ප්‍රදේශයේ ටිකිරි බණ්ඩා කියන ගවි මහත්මයාගේ කුඹුරේදී එක දවසක් බොහොම අපූරු සිදුවීමක් සිද්ධ වුණා කියලායි වාර්තා වුනේ. කුඹුරට ගියපු ටිකිරිබණ්ඩා මහත්මයා දකිනවා තමන්ගේ කුඹුරේ වැටලා තිබුණු පාෂාණ කැබලි තොගයක්. මේ පාෂාණ පොළවට වැටෙන්නේ උල්කාපාත වර්ෂාවක් විදිහට. ඉතින් මේ ගැන මාධ්‍ය හමුවේ වාර්තාව ඉදිරිපත් කරාට පස්සේ ඒ සම්බන්ධයෙන් පරේක්ෂණ කරපු විද්‍යාඥින් වුණ කීර්ති වික්‍රමරත්න මහත්මයා සහ ස්වාධීන තාරකා විද්‍යා ගවේෂකයෙක් වන නදීක උදේකාන්ත මහත්මයා අරලගංවිල ටිකිරිබණ්ඩාගේ කුඹුරට එනවා. ඉන්පස්සේ මේ වැටුණු පාෂාණ කැබලි වැඩිදුර පරීක්ෂණ කරන්න එංගලන්තයේ බකින්ග්හැම් තාරකා විද්‍යාංශයෙන් සහ කාඩි විශ්වවිද්‍යාලය සේවය කරන ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් වුණ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහත්මයා වෙත යවනු ලබනවා. ඉතින් මේ පරේෂණ වාර්තාවලින් ඔප්පුනේ මේ උල්කාපාත කැබලි තුල ජීවි සෛල විශේෂයක් පවතින බව. මේ සිදුවීම සිද්ධ වෙච්ච කාල සීමාවෙදිම ලංකාවේ විවිධ ප්‍රදේශවලදී මෙතෙක් සිද්ධ නොවූ ආකාරයේ වර්ෂාපතනයක් ඇදහැළුණා. හරියටම කිව්වොත් මේ වැස්ස පාට පාටින් ලංකාව පුරා ඇදහැළුණු වර්ෂාවක්. අරල ගන්විලට උල්කාපාත වැටිලා දවසක් පමණ ගත වුණාට පස්සේ අනුරාධපුර සහ පුත්තලම කියන ප්‍රදේශවලට කොළ පැහැති වර්ෂාපතනයක් ඇදහැළුණා. ඊට අමතරව ටික කලක් ගියාට පස්සේ සොරබොර ප්‍රදේශයටත් කළු වැස්සක් ඇදහැළුණා. ඉතින් වැඩිදුර පරීක්ෂණ කරපු බොහෝ දෙනෙක්ගේ මතය වුණේ ඒ වෙද්දි අභ්‍යවකාශයේ විසිරී තිබ්බ මේ පාෂාණවල ජීවි කාණ්ඩ මේ ජලයත් එක්ක මිශ්‍ර වෙලා ඒ විදිහට විවිධ ප්‍රදේශවලට විවිධ වර්ණයෙන් වර්ෂාව ඇදහැළුණා කියලා. ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙද්දි මේ උල්කාපාත වැටුණු අරලගංවිල කුඹුරයාය හොයාගෙන යනවා නාසා ආයතනයේ කීර්තිමත් විද්‍යාඥයෙක් වුණ රිචඩ් ඩී හුවසා ආචාර්ය නූරි මියාකේ කියන පුද්ගලයින්. ඉන්පස්සේ මේ පුද්ගලිනු තීරණය කළා ලංකාවට ඒ කාලේ එක එක පාටින් වැස්ස ඇදහැළුනේ මේ උල්කාපාත වර්ෂාව නිසා කියලා. විශේෂම දේ තමයි පෘථුවියෙන් සැතපුම් 260ක පමණ දුර ඉඳලා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක දිසෝයා ගන්නවා යම් කිසි උල්කාපාත අංශු කීපයක්. මේ අවස්ථාවේදී අනේ ඒ උල්කාපාත අංශු වලින් පරීක්ෂා කරපු ඩයටම ජීවි විශේෂ ලංකාවේ පොළොන් නරුව අරලගංවිලට කඩා වැතුණු උල්කාපාතයේ තිබුණු ජීවි ඩයටම විශේෂයි. මේ දෙකම එකිනෙකට ගැලපෙනවා. මේ විදිහට එක හා සමාන ජීව විශේෂ පෘථුවියේ විවිධ ප්‍රදේශවලින් හම්බුණු නිසා පිටසක්වල ජීවීන් පිළිබඳව යම් කිසි ප්‍රබල සාක්ෂියක්
ලෝකයට එකතු වෙනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් උල්කාපාතවල කොටස්වල කොහොමද පිටසක්වල ජීවීන් ඉන්නවා කියලා අපි තීරණය කරන්න කියලා. බොහොමයක් විද්‍යාඥයින් සඳහන් කරන විදිහට පරේෂණ වලින් අනාවරණය වෙන්නේ උල්කාපාත හරහා වෙනත් ග්‍රහලෝකයක සිට මේ ජීවීන් තවත් ග්‍රහලෝකයකට ගමන් කරනවා කියලා. කොහොම නමුත් මෑතකදී පිටසක්වල ජීවීන් ගැන වාර්තා වුණ ප්‍රබලම සාක්ෂිය අපිට හම්බ වුණේ මෙන්න මේ අරලගංගල ප්‍රදේශයේ. ඒ වගේම තමයි තවත් ප්‍රබල සාක්ෂියක් මීට වසර 41කට පෙර බොහෝ දෙනෙක් ඇස් දෙකින්ම දැකලා තිබුණා. මේ සිද්ධිය වාර්තා වුණේ 1971 වර්ෂයේදී. ඒ දිනවල ඊතරම් තාක්ෂණයේ දියුණු වෙලා තිබ්බේ නැහැ. ඒ නිසාම මිනිස්සු කුතුහලයෙන් මේ පියාඹන පිරිස තියෙන සංකල්පය ගැන හොයන්න පටන් ගන්නවා. 1971 ජූලි මාසයේ 17 වෙනිදා හේවාහෙට හෝප් වත්ත කියන ප්‍රදේශයේ සේවය කරන සෑහෙන පිරිසක් කවදාවත් දැකපු නැති දීප්තිමත් බෝලේ වගේ දෙයක් අහසේ පියාසර කරනවා දකින්න. මේ වස්තුව පොළොවේ ඉඳන් අඩි 1000ක් පමණ උසින් කිලෝමීටර් භාගයක් පමණ දුරින් අහසේ එකම එක තැනක හෙලවෙන්නවත් නැතුව තිබිලා තියෙනවා. ඊට පස්සේ මේ යානේ පොළොව මට්ටමට ඉතාමත් ඉක්මනින් ළඟා වෙලා ආයමත් සැරයක් ඉහළ අහසේ නතර වුණා කියලා ඔවුන් කියනවා. මේ දීප්තිමත් ආලෝක කදම්බ විහිදූ ගෝලාකාර යානය විනාඩි 5ක් තරම් කාලයක් අහසේ දිස් වෙලා ආපසු අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් මේ අත්දැකීම වවට වතුයායේ සේවය කරපු බොහෝ දෙනෙක්ගේ ඇස් දෙකින්ම දැක ගන්න උන්ට හැකියාව ලැබුණා. සමහර අය හිතලා තියෙන්නේ මේක දිව්‍ය ලෝකයේ ප්‍රාතිහාර්යක් කියලා. ඒ විතරක් නෙවෙයි තවත් සමහරක් දෙනා මේක තමන්ගේ වතුයායට එල්ල වෙච්ච යක්ෂ බැල්මක් කියලා හිතාගෙන එදෙවල් නැති කරන්න දේව පූජා පවා පවත්වලා තියෙනවා. බොහෝ දෙනෙක් සඳහන් කළේ මේ විදිහට හේවාහයට වත්‍ර දිස්සුන දේ පිටසක්වලින් ගමන් ගන්න පියාඹන පිරිසිය ලංකාවට ආපු අවස්ථාවක් කියලා. මේ ප්‍රදේශයේ එදා ඒ සිද්ධ වෙච්ච සිදුවීම පුවත්පත්වල පළ වුණාට පස්සේ බොහෝ දෙනෙක් සතියක් විතර මේ වත්තට ඇවිල්ලා නැවතිලා කැමරා පවා අරගෙන බලාගෙන හිටියලු පිටසක්වල යානයක් නැවතත් එනකන්. නමුත් නැවතත් ඒ වගේ වස්තුවක් මේ වත්තට ඇවිල්ලා තිබුණේ නැහැ. කෙසේ නමුත් නැවතවතාවක් ඉදිවෙනී බොහෝ ප්‍රදේශවල මේ වගේ දීප්තිමත් ආලෝක කදම්බ අහසේ සැරිසරනවා කියලා බොහෝ දෙනෙක් දැකලා තිබුණා. ඒ අතරින් කබරගල් ප්‍රදේශයේ ඒ වගේම ආලෝක විහිදුවන යානයක් අහසේ පියාසර කර බබ ගම්වැසියන් අදටත් විශ්වාස කරනවා. ඊට අමතරව නූරේලිය ප්‍රදේශයේ රාත්‍රී කාලයේ බොහෝ දෙනෙක් මේ විදිහට එහාට මෙහාට ගමන් කරන දීප්තිමත් ආලෝක කදම්බයන්ගෙන් යුක්ත වස්තුන් දැකලා තියෙනවා. ඉතින් මේ දේවල් වලට ඇත්තටම පිටසක්වල ජීවීන්ගේ සම්බන්ධතාවයක් තියෙනවද කියන කාරණේ අදටත් බොහෝ දෙනෙක්ගේ හිතේ තියෙන ප්‍රශ්නයක්. නමුත් එදා ලංකාවේ අරලගංගුල ප්‍රදේශයෙන් හම්බුණ උල්කාපාත කැබලිවල ජීවියක් තියෙන සෛල වර්ගයක් හඳුනාගෙන තියෙනවා කියන එකත් අපි මතක තබා ගත යුතුයි. අනේ සාධකේ නිසාම බොහෝ දෙනෙක් විශ්වාස කරනවා මේ ලෝකෙට එහා පැත්තේ අපිටත් වඩා බුද්ධිමත් ජීවියක් පවතින බවට ලංකාවෙනුත් සාක්ෂි හමු වුණා කියලා. ඒ වගේම තමයි ලෝකේ පුරා අදටත් පිටසක්වල ජීවීන් ගැන සෙවීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන අතරේ සෙට් ව්‍යාපෘතිය, බෙටා ව්‍යාපෘතිය ඒ අතරින් ප්‍රධානතම ව්‍යාපෘති බවට පත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙතෙක් කළ පර්යේෂණ අනුව බැරි වෙලාවත් අපේ පෘථිවියට එහා පැත්තේ තියෙන ලෝකයක මේ කියන ආකාරයේ ජීවීන් විශේෂයක් ජීවත් වෙනවා නම් ඔවුන්ගේ ආයු කාලය වසර ලක්ෂ ගණනක් ඉක්මවනවා වෙන්නත් පුළුවන්. ඔවුන්ගේ බුද්ධිමට්ටමත් පෘථිවි වාසීන්ට වඩා වැඩි බුද්ධිමට්ටමක් වෙන්නත් පුළුවන්. කොහොමද මේ කරුණු කාරණාවල සත්‍ය අසත්‍ය තවමත් නිශ්චිතවම තහවුරු කරගෙන නැති නිසා මේ විශ්වයේ ජීවත් වෙන තවමත් හඳුනාගෙන තියෙන ඉහළතම බුද්ධියක් සහිත ජීවීන් කොටාශය මිනිසුන් වන අපි බව අපිට කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ සිද්ධීන් පිටසක්වල ජීවියක් පවතින බවට සාක්ෂි ඔබේ ප්‍රදේශයේ හමු වෙලා තියෙනවා නම් නැත්නම් ඔබ අහලා දැකලා තියෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම කියන්න. අපි සූදානම් ඒ ගැනත් ගවේෂණාත්මක වීඩියෝවක් ඔබට ඉදිරිපත් කරන්න. මේ මතක් කිරීමත් එක්ක අදට අපි ඔබෙන් සමු ගන්නවා. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබම සුබ දවසක්.